ළමයි මංවට සාරාන්තගතව මෙහෙම ගත්තා ශේෂ පිරිස්මක් හදද්දි අපි අනුගමන සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒක අපි දැනගන්න ඕන. එකක් තමයි තොගේ සම්බන්ධව. අපි අවසාන දවසට පිළියෙල කරන ශේෂ පිරිස්තුමේ, ඒ කියන්නේ අපි දැන් මේ හදන ශේෂ පිරිස්තුමේ අපිට තොගේ දාන්න පුළුවන් එක්කෝ ආරම්භක තොගය, එක්කෝ අග තොගය අතුලත් කරන්න පුළුවන්. ළමයි ওই දෙකෙන් එකක් දාන්න පුළුවන්. මොකද එක්කෝ ආරම්භක තොගය අතුලත් කරන්න පුළුවන්. එක්ක අගතෝගේ අතුලත් කරන්න පුළුවන්. අපිට ඔය හම්බුනේ ඒකේ ටෙස්ට් එකේ ටෙස්ට් එකේ ගණන් වලදී අපිට හම්බුනේ ළමයි ආරම්භක තොගේ තමයි ශේෂ පිරිස්මක් තුල අගතෝගේ තමයි වෙනස් තොරතුරු වල දීලා තිබුණේ. ඒක ගැළපෙන්නක් තිබුණා. හරි. එහෙනම් ඔයාලට දැන් එතන ප්‍රශ්න පැනගුණා නම් අද දවසේ පිළියෙල කරන ශේෂ පිරිස්ම වඩායි අගතෝගේ දාන්න තු ආරම්භක තොගේ දාන්න කියලා එහෙම පුළුවන් ළමයි. හැබැයි ওই දෙකෙන් එකක් තමයි දාන්න ඕනේ. එක්ක ආරම්භක තොගේ එක්ක අගතෝගේ තොගේ. එතකොට මම ඒක තමයි මේ සාරාංශ කරලා තියෙන්නේ. ඔයාලට මේ දැන් හදන අපි මේ සෙකන්ඩ් එකේ හදන ශේෂ පිරිස්මට එක්කෝ ආරම්භක තොගේ දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් අග තොගේ දාන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් දාන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්තට තීරණය වෙනවා. හිතන්නකෝ ඔයා ළමයි අග තොගේ තෝරගත්ත කියලා දාන්න ශේෂ පිරිස්මට. මෙන්න මෙතෙන්ට එන්න. මම මේ කොටසට. ඔයා අග තොගේ නම් ළමයි ශේෂ පිරිස්මට දාන්නේ අවසාන දවසේ පිළියෙල කරන මේ ශේෂ පිරිස්මට ඔයා දාන්නේ අග තොගේ නම්. ඔයා අනිවාර්යෙන්ම විකුණුම් පිරිවැය හොයලා ඒ විකුණුම් පිරිවැය ශේෂ පිරික්සුමේ හරකට දාන්න ඕනේ. මම කියන කතාව තේරුණා. ඔයා ශේෂ පිරික්සුමට දාන්නේ අද තොගේ නම්. හොඳද? ඔයා ශේෂ පිරික්සුමට දාන්නේ අද තොගේ නම්. අනිවාර්යෙන්ම අද තොගේ භාවිතා කරලා ඔයා හොයාගත්ත විකුණුම් පිරිවැයක් තියෙනවානේ. ඔයා දැන් ප්‍රකාශව මේ හදද්දී අපි විකුණුම් පිරිවැය හොයාගන්නේ. අන්න ඒ ක්‍රමයට විකුණුම් පිරිවැය හොයන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භක තොගයේද කියන්නේ එකතු කරලා ගෙන එකතු කරලා తీරුවද එකතු කරලා තාපන හරි කියලා මේ දේවල් එකතු කරලා නැත්නම් ආපත්‍යෝ මඩු කරලා සහනාධාර අඩු කරලා අග තොගේ අඩු කරලා ඒ හොයාගන්න විකුණුම් පිරිවැය ළමයි කොහේ හරි කරක පෙරවැඩක හොයලා සෙස පෙරක්කමට ගෙනල්ලා දාන්න ඕන. ඒ මොන වගේ අවස්ථාවකදීද එයා ශේෂිතිරිස්ම තුලට අග තොගේ අතුලත් කරන්නේ නම් විකුණුම් පිරිවැයත් ඒකම දාන්න ඕන. හැබැයි අග තොගය දැම්මුත් ළමයි ඒ ශේෂ පිරික්සුම තුළට ඔයාට මෙන්න මේ කියන දේවල් ටික දෙන්න බෑ. ආරම්භක තොගය ගැනුම් ගෙනීමේ කුලී තීරුවතු ආපතියවුම් වගේ අර විසුරුම් කිරිරෑ හොයන්න දායක වුණු ගිරුම් ටික තියෙන්නේ. අන්නේ ගිරුම් ආපතු ශේෂ පිරික්සුමේ ලියන්න බෑ. ඒ හතර ශේෂ පිරික්සුම ලියන්න බෑ. ඔය කොන්දේ තියෙන්නේ මොන වගේ අවස්ථාවකද ළමයි ඔයා ශේෂ පිරික්සුමට අවසාන දවසට පිළිවෙල කරන ශේෂ පිරික්සුමට තොගේ විදිහට අග තොගේ දැම්මුත් තමයි ඔන්න කොන්දේ ටික පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. මොකක්ද අයනවත මතක් කරගමු. අග තොගේ දැම්මුත් ශේෂ පිරික්සුමට අනිවාර්යෙන්ම විකුණුම් පිරිවැය කොහේ හරි තැනක පෙරලඩක හොයලා කෙනල්ල දාන්න ඕන හරපැත්තේ විකුණුම් පිරිවැය ගැන කියලමක්. එතකොට ඒ ශේෂ පිරික්සුම අග තොගේ දැම්මුත් විකුණුම් පිරිවැය එනවා. එන්නේ නැත්තේ මොනවාද? විකුණුම් පිරිවැය හොයන්න කායක උනේ අනිකුත් ජිම්වල ශේෂයන් ටික එතකොට ශේෂ පිරික්සුම ලියන්න බෑ. මොනවාද ආරම්භක තොගය ගැස්සෙන්නේ කුල තීරුබදු ඔය වගේ ආපස්‍යවුන් වගේ විකුණුම් පිරිවැය හොයන්න ගත්තු මිනුම් වල ශේෂයන් නෙමෙයි නෑ. ඔන්න එක විදියක්. දෙවැනි විදිය තමයි ළමයි අපි ඒක ෆස්ට් එකේ ඉඳලා ශේෂ පිරික්සුමේ තින්නේ ආරම්භක තොගය. එහෙනම් අපි ළමයි අවසාන දවසට පිළියෙල කරන ශේෂ පිරික්සුමට ආරම්භක තොගය දැක්කෝ. හරි, ආරම්භක තොගය දැම්මොත් අපි මතක තියාගන්න අග තොගය අතුලත් කරන්නේ නැහැ. හරි, මොකද මම ඔයාලට කියවනේ තොගයෙන් ඔය තොගයන් දෙක එක තොගයක් තමයි දාන්නේ. ඒකට ආරම්භක තොගය දැම්මොත් අග තොගය දාන්නේ නැහැ. ඒ වගේම ළමයි තව එකක් විකුණුම් පිරිවැය හොයලා ගෙනල්ලා දාන්න ඕනේ නැහැ. හැබැයි විකුණුම් පිරිවැය ගෙන හොයලා ගෙනල්ලා දැම්මේ නැත්නම් ළමයි අපි දාන්නේ නැහැ කොහොමද අග තොගය දාලා නැත්නම් ගැනුම් ගෙනීමේ කුලී තීරු බසු ආපකෝන් කියන එන්ජිනුම් ටික ටෙස්ට් එකට ගෙනල්ලා දාන්න ඕනේ. මම නැවත ඒක පැහැදිලි කරන්නම්. අපි ශේෂ පිරික්සුමක් තුළට ආරම්භක තොගය නම් දාන්නේ අග තොගය ශේෂ පිරික්සුම තුළ පෙන්වන්න බෑ. අග තොගය පෙන්වන්න බෑ වගේම අය විකුණුම් පිරිවැය පෙන්වන්නත් බෑ ශේෂ පිරික්සුම තුළ. එතකොට ආරම්භක තොගය ශේෂ පිරික්සුමට දානවා නම් අපි දැන් විකුණුම් පිරිවැය දාන්නෙත් නෑ අග තොගය දාන්නෙත් නැත්නම් ළමයි කියනුම් ගෙනීමේ තුල තීරමදු ආපකය වගේ අර විකුණුම් පිරිවැය හොයන්න බාධා කරන අනිකුත් දෙන්නට ශේෂ පිරික්සුමේ පෙන්වන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ශේෂ පිරික්සුම තුළ ආරම්භක තොගය ඉන්නවා නම් විකුණුම් පිරිවැය හොයන්න අපි ගන්න ගිණුම් ටික තියෙනවා.
අගතෝගේ ශේෂ පරීක්ෂණ ඇතුලේ තියෙනවා නම් විකුණුම් පිටිවැය හොයන්න ගන්න ගිණුම් ටික ශේෂ පරීක්ෂණ ඇතුලේ තියන්න නැහැ. විකුණුම් පිටිවැය හොයලා ඒක ගෙනල්ලා දාන්න ඕන. ඔන්න ඔය දෙක තමයි ළමයි ඔයා දැනගන්න ඕන. ඒක තේරුම් නැත්නම් නැවත නැවත මේ රෙකෝඩින් එක ළමයි අහන්න. හරි අපි ඊට පස්සේ මේක ප්‍රායෝගික ගානකට ඇඩ් කරනවානේ එතකොට ඔයාට තේරෙයි. ඊළඟට අනිත් දේ ශේෂ පරීක්ෂණ පිළියෙල කරද්දී ඔයා දැනගන්න ඕන අදිස්ථානයේ තම ප්‍රාණධනයේ සම්බන්ධය. ළමයි ඕනෝ ව්‍යාපාරයකට ප්‍රාර්ථනා කියන්නේ දැන් සාම්පනයක් නැතුව ව්‍යාපාරයක් නැහැ. ඒකනේ අපි ජීවිත කරන සමීකරණය අඳුනා ගන්න ව්‍යාපාරයේ වස්තක් සමානයි අවම වශයෙන් ඒක ප්‍රාර්ථනාවට කියලා අයිතිකාරයා පිටින් ණයක් අරගෙන තිබුණොත් තමයි ප්‍රාර්ථනාවේ දන වගකීම් කියන සමීකරණයට සමාන දෙයක් කියලා කියන්නේ. ඒක අනිවාර්යයෙන් තියෙන දෙයක් තමයි ප්‍රාර්ථනාව. එතකොට අපි ශේෂි පෙරස්මත් වලට දාන ප්‍රාර්ථනාවේ මොකක්ද කියන එක පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියෙනවා. ළමයි මතක තියාගන්න අපි ශේෂ අවසාන දවසට පිළියෙල කරන ශේෂ පරීක්ෂණයට උනත් අපි ප්‍රාග්ධනයේ විදිහට දාන ළමයි ආරම්භක දවසට ප්‍රාග්ධනය කොන්නේ කාරණය මතක තියාගන්න. එතකොට විභාගයට යද්දි මතක තියාගෙන යන්න ළමයි. ප්‍රාග්ධනයේ විදිහට දාන්නේ මොකද්ද? ආරම්භක දවසට ප්‍රාග්ධනය. අපි අවසාන දවසට ප්‍රාග්ධනය දැම්මොත් ඒක වැරදි. ඒකට හේතුව ළමයි මම කියන්න හැබැයි මේක තේරුම් ගන්න උත්සාහ කරත් එපා. අපි ආරම්භක ප්‍රාග්ධනයේ ලාභය ගැනීම ඉදිරි කරලා නව ප්‍රාග්ධනය අඩු කරනවා නම් අප ප්‍රාග්ධනය හොයාගන්න. ඉතින් අපි ශේෂ පරීක්ෂණ තුළට ආරම්භක ප්‍රාග්ධනය දැම්මට පස්සේ ශේෂ පරීක්ෂණේ තියෙන වියදම් ආදායම් ගිණුම් සියල්ල. ඒ දෙක ගැළපීලා එතන ලාභය ළමයි ගණනය කරන්නේ. ඊළඟ ගැණිලි ටික අඩු වෙනවා. නව ප්‍රාග්ධනයක් තියෙනවා නම් ඉතින් වෙනවා. එතකොට අවසාන ශේෂ පරීක්ෂණේ හැදෙනවා ළමයි පොතම අග ප්‍රාග්ධනය. ඒකයි අපි ආරම්භක ප්‍රාග්ධනය දාන්නේ. අග ප්‍රාග්ධනය දැන් මොකද කරන්නේ අපි කොහෙන් හරි හොයලා අග ප්‍රාග්ධනයට තව එකතු වෙනවා ළමයි අර වර්ෂයේ ලාභයයි මේ ගැණෙලී නව ප්‍රාග්ධනය. ඒතකොට ළමයි ඒක වැරදි. අපි ආරම්භක ප්‍රාග්ධනයට ඔය ලාභයයි ගැණෙලී ගැලපුවාට පස්සේ තමයි අග ප්‍රාග්ධනයට ඒක ප්‍රතිපල අපි ආරම්භක ප්‍රාග්ධනය දාන්න. ඔයාලට මම මේ කිව්වතාව දැක්ක තේරෙන්න ඔයා ටිකක් accounting වල ළමයි ඉස්සරහට යද්දී ඔයාලට ඔක තේරෙයි. නමුත් දැනට දැන් මේ ගාන හදන්න ඕන හින්දා මතක තියාගන්න අපි ශේෂ පරීක්ෂණ තුනට ප්‍රාර්ථනා විදිහට දාන ළමයි ආරම්භක දවසේ ප්‍රාර්ථනය. හරි එහෙනම් ඔන්න ඔය කාරණා දෙක පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රෝගේ සම්බන්ධවයි ප්‍රාර්ථනාවේ සම්බන්ධවයි.